මේ කාලේ දරුවන්ට හරිම අපල කාලයක්. කියලා මේ මිනිස්සුන්ගේ මතයක් තියෙනවා. එකට හේතුව තමයි ඉස්සකොටුවලට අම්මල දරුවතල්ලු කරනවා කෝච්චි පෙට්ටියේ තාත්තා දරුවෙක්වදාලායනෝ ජීවත්තෙන්ට බෑහ කියලා වසපෝනෝ දරුවන්ට අම්මල තවතාත්ල මහලා එල්ලෙනවා. මෙහෙම එක දෙමව්පියෝ විසින්ම දරුවන්ඩ කරපු හිරිහැර. සහ ඔන්න ඝාතනය කිරින් වැලක් පහුගේ කාලේ ආරංචයනවා. ඒවගේම තමයි රානොදුරුවලට එම නත්නම් මුහ දෙකහගන ගිහිෙන්. ස්භාවිකම නොවන මරණවලටගොදුරු වෙලා මේ තවදරුවෝ පිරිසක් මිය යන ප්‍රවෘති පහුගේ කාලේ පලහනා. එතකොට සමාජයේ ඇතුළේ මිනිස්සු අතර කතාවක් ගිය දරුවන්ට අපන කාලයක් මේ ඇවිත් තියෙන්නේ. ඇත්තටම මේ දරුවෝ මරණයට පත්වීමෙන් විතරක් මනින දරුවන්ගේ අපල කාලය අපි කියනවා නෑ දරුවන්ට සැබෑවට ම අපල කාලයක් තමයි උදාවෙලා තියෙන්නේ. මේ මියගේ දරුවන්ට විතරක්න මේරටේ සමස්ත දරුවන්ට අපලකාලයක් උදාවෙලා තියෙනවා. මේක මීට කලින් අවුරුදු ගන්නකට පැත් සිද්ධ වුණා අපියේ ගැන කතාහරු. මොකක්ද මේ දරුවන්ට අත්වෙලා තියෙන අපලය කියලා අපි අද තේරුම් බෝරුම් කරගන්න ඕන හේතුව තමයි, දැන් අවරුදු දෙකක් විතර, මේරටේ දරුවන්ගේ අධ්‍යාපනය විනාස වුණම්. කඩාකප්පල් වනාා. කොරෝන අවුවදුර රට අවට පසේ තැනින් මෙහාට සියලු අධ්‍යාපන කටයුතු අඩාල වෙලා ගියන්. ඊට පස්සේ යම් ප්‍රමාණයකට මේරටේ ස්ථාවරවෙමින් තියෙනකොට. දරුවන්ගේ අධ්‍යාපනය හරි මග ගමංගරන්ඩ පටන්ගරන් තියෙනකොට ගුරුවරු ටික එකතු වෙලා වැඩවර්ජනයක් කරනවා. මේ ගුරුවරුන්ගේ වැඩවර්ජනය දරුවන්ගේ අපලයක් න වෙයිද. එහම ප්‍රශ්නයක් තියනවා. ගැන්නේ. දරුව ගාතනය කරන දෙමවපියසිම දරුව ඝාතනය කරන වගේම ඊට වඩා දරුණු විදියට ගුරුවරු දරුවන් නොමරා මරනවා. මේ දරුවන්ගේ අනාගතය විනාස කරනවා. මේ බිහි කරන්න මේ ගුරුවරු දෙවනි අම්මතාත්තා විදියට සලගන මේ ගුරුවරුටික මේ දරුවන්ගේ අනාගතය කෙලෙසන එක මොනතරම් කාලකන්නික මත්ද කියන ප්‍රශ්නය තියනවා. එතකොට දැන් වැඩවර්ජනයදන ගුරුවරයෙක්ගෙන් ගුරුවරියගෙන් ඇහුවතු ඇයි වැඩවර්නය කරන්නේ ඇයි මොකද හේතුම එක ඇයි කියෙලා අහන්ඩ හේතුව තමයි මේ සමස්ත වැඩවර්ජන ක්‍රියාවලිය ක්‍රියාන්මක වනේ වැඩුපට බදුගහනයකට රණ එල්ලි ක්‍රමසිංහ ගෙනාපු නව බදු ක්‍රමය යටදේ, ටපට බදු ගහන රුපියල් ලක්ෂක වඩාාව වැටු ක් න්නට බදදුගහනෝ. දැන් ගුරුවරු කීදනෙ කොට මේ බද්ධටයි අයිති වෙලා ඉන්නද ගුරුරු කී දෙනෙක්. මේ බද්ධට යටද්ද ලංකාවම දෙ සිය පනස් සටයි. එතවොට ගුරුවරේගෙන් ආපුවාම ඇයිඋඹලා වැඩවර්ජනය කරන්නේ ඇයිම්ඹලා ස්ත්‍රෙක් කරන්නේ කෙලා කිව් හම කරෝ අපි මේ ජනතවික්ති පර මුුණට සහයෝගයේ දෙන්නන. වැඩවර්ජනය කරන්නේ. මෙන්න උත්තරේ ගුරුවරු කියන්නේ, ජනතාවවිමුක්ති පරමුණට සහයෝගේයේ දෙෙන්ඩු වැඩවර්ජනය. ඩැන් මේ කාලකණ්ඩිකම ඉවර කරගන්න කොහොමද. දැන් ජනතාවිමුක්ති පරමුණ අපිට මත්දකයි අසුවට අසුනම කාලේ අධ්‍යාපනය සම්පූර්ණයම කඩාකප්පල් කර. ඒ කඩාකප්පල් කරන්නේ ඒකාලේ වැඩවර්ජනයේදී මේ පාරටගෙන ඒකාලේ වැඩවර්ජනයට ගුරුවරවාාවෙන් නැතිවුණාට පාරටගෙනාව ශිෂ්‍යෝටි. ොළඹබට කිර අපිට කැකිරි පලාබබා අපිත් පාරටා මිනිස්සු. චන්ද අයිතියවත් නැති දරුව පාරට එනවා පලාබබාපිට පාහ කියලා. ජතවි්‍ය පෙරමුණේ ූමනාවට හැබැයි පස්සකාරක පලා බබා අපිට ඕන කියලා කියපු ජනතවි්‍ය පෙරමුණේ සාමාජකය තමයි ඉන්න නායකය තමයි ඉන්න. එකන එදා අසුවට අසුනමේදී අසු හතේ තමයි පලාසාබා ක්‍රියාත්මකරයට පටන්ගන්. ඒ කාලදි පලා බා අපිට එපා කියපු ජනතාව වික්ති පරමුණේ නායකූ දැංකයන්න මොකාක්ද. දැන් කියයනවා පලාසබා චන්දෙවත් යන්න ඇැලු. පලාසබ චන්දෙට චන්දදාන්ට මුලින්ම චන්දපොට යන තුන් දෙනා මරපු ඉතිහාසයක් තිනවා ජනතාව යුතු පරමුුණට. පෝලින්බූත්තකටගේ UP සාමාජිකය මරපු ඉතිහාසයක් තිනවා ජනතාව යුතු පර මුණට. දැන් අලුක්කතාව තමයි මේකත් එක පතක්ව වෙන එතමයි. ජනතාවමුක්ති පෙරමුණේ සම්බන්ධවේ මේ මෑතකාලී නෝ සම්බද්ධවෙච්ච අර ලදරු ජේපොටික් ඉන්නවානේ. පැපොල් ඇට ලොන්ට ලදරු ජෙප්පොටිකක් ඉන්නවා. මුන් කියනවා ඉතිහාසේ කවදාව ජනතතාවික් පරමුණ මිනිස්සුමර නැහැලු. ජනතාවක්ති පෙරමුණ අල්ලන්න ජනතාවයුක්ති පරමුණේ ගිනුට බැර කරන්න. එදා එක්සත් ජාතික පක්ෂේ විසින් හමුදා නිලධර හිංජදවලා මිනිස මරලා ඒක ජතාමීන්තු පරමුණණේ ගිනමට දැම්ම කිය තමයි දැන් ඉන්න මේ පැපොල්ලට ලුන්ත තරුණ ලදරු ජෙප්පොටික කියන්න. එහදා අපි කියනවා එයාලට මේ ඉතිහාසේ හදාරන්න. ජනතතාමිති පරමුණේ වර්තමාන නායකය පවා කියනවා ඔව පි එකල මර තමයි මිස්සු ඔහ ප ට්‍රන්ස්පෝමල් ගිති තයි ඕි තේ ෙක්ටර ගිනිිට තමයි කියලා මේ දැංගිනනායක පිළිකන්නවා. ඒනායකෝ විශස ලාල්කාන්ද වගේ. මනුස්ස එක් කියනවා ඔහ පියදා මැරුවා දැනුත් ඒතන්නට රටගියෝ ති මරනවා ආයිත් මරනෝ එහෙමත් කියනවා. හැබැයි මේ අලුත් සාමාජිකෝටක දන්නෙ නෑමකක්වන්. අඩුම තර්මින් තමන් එකතු වෙලා ඉන්න පක්ෂේ නායකයෝ දැංකන කතාවක්වත් අහග නිදල නෑමු එක තමයි ඇත්ත. එතකොට මේ ජනතාවයුක්ති පෙරමුුණ එදා පලා බබා අපිටපා කියලා එදා පාසැල්වෙල දරුවෝ පාරට පස්සලා අධ්‍යාපනය කඩාකපල් කරා පාසැල් වහලා දැන්ම. චිට්ටකෙන් පාසල් ඇහවා චිට්ට රටටම ඇතිරි ීතිී දැම්ම. එතකොට ඒ ජනතාවකති පෙරමුණ එදා පාරදාපු ශිශ්්‍යෝටික තමයි ද ගුරුවරු වෙලා ඉන්නේ ඒ ගුරුවරු අද ශෂ්‍යෝ පාරකඉන්නේ නෑ ජනාවවිි පරමුණට ැරිවුණ පාසල් ශිෂ්‍යෝටික අන්ඳගන්න. හැබැයි ඒ වෙනුවට ගුරුවරුටික පාරටගෙනල් තින. අධ්‍යාපනයේ විනාස කරන තියෙනවා. ඩැන් ජනතාමයක්ති පෙරමුණට ඕන විදිහට. මේරටේ දරුවන්ගේ අනාගතයේ විනාස කරන්න ඉඩ දෙෙනවද නැද්ද කියෙන කාරණාව තේරුම් ගන්න ඕනේ. ඒම නං අර දැන් දරුවන්ගේ අපල කාලයක් ඇවිත්තියෙනවා කියලා හිතන මිනිස්ටික තේරුම් ගණන්න ඕනේ හැත්තඇකේ දත් දරුවන්ට අප කාලය ගෙනාවේ ජනතාවමක්ති පෙරවුණ. අසුහත අසුවට අසුරමය කාලෙත් මේරට දරුවන්ට තරුණන්ට අපලයක් වුණේ ජනතාවමක්ති පරමුණ. ඒ වගේම අද වෙනකොට මේරටේ දරුවන්ට තරුණෙන්ට අපලයක් වෙලා තියෙන්නේ ජනතාාවමක්ති පෙරමුණ. මේක පොටලක් හදාරන්න බලන්න ඕන. ඉතිහාසේ දන්නේ ඇති මිනිස්සුනිකන් ගොන්කතාකිවට ඇති වැඩක් නෑ. උදාහරණකට සූරියකන්දේ. සූියකන්ද පාසල් ශිශ්්‍යෝ ඝාතනය කරලා වැලලුවා. ඔය සෝමරත්න නිසානා කළ වගේ හද්‍යහෝ සූරියකන්ද කියලා කැසට කරා. එතෝට චන්ද්‍රිකා බලේතෙන්න්න සාධකයක් කර කත් එක්ද සමසේ අනහතරද චන්්‍රිකා ලතයෙන්ට සාධකයක් කර ගත්තේ එක් කාරණාවක් තමයි සූරියකන්ද සමුහුවෝ මිනි මල මිනිවල. එතට චන්්‍රිකා බලේටාව ගමන් මේක මේ වලනල දාලතිිචි පාසල් සිස්සයන්ෙන් මිනි ඇටකටුටික ගොඩ ගත්තා ඔය දලස් අරහපපෙරුමල ඩිලාන් පෙරේරලා වගේ දැන් ඔය බයිලගහන මිනිස්සටික තමයි එදා සූරියකන්දේ ියගේ ශිෂ්‍යෝ සිහිවෙන්ඩ. දීවන්නා ඔයා යින්න බත්තර මුල්ලේ අහිංසකගේ ආරාමය හැදුවේ. සූරියකන්ද දරුවටික සිහිකරන්න අහිංසකන්ගේ ආරාමය හැදවා. හැබැයි මහින්ද රාජපක්සගේ යටතේ නාගරි සවර්න අධ නාගරික සංවර්ධන අධිකාරියෙන් එකක ගෝටාාවේ යටතති බිච්ච. ආරක්ෂක ලේකම් යටතති බිච්ච. නාගර සහන්නර්ථන අධිකාරියෙන් මේ අහිංසකගේ ආරාමේ දෝසර කලා දියතව යන හැදවා. අනුහතරදි සූරියකන්දෙ දරුවන්ගේ වෙනුවෙන් අඩපු කිෙඹුල් කඳුලු එකතු කරලා හදපු අහිංසකගේ ආරාමය ගෝටාබේ දෝසර් කනකොටත් ය දලස් අල්හප පෙර මුලා ඩිලාල් පෙරලා හිටියේ මහින්දලා එක් ගෝටලා එක්ක එදා කතා කරේ නෑමට විරුද්ධව වචනයක් කිවව නෑ. දැ මාර පොරවල්ලා. ඉද මේ ඉතිහාසේ අමතක් කරලා මේ දේශපාලනය කිය වගන්න බෑ. අපි කියේවා ජනතාව යුක්ති පරමණ මයි අපලයගෙනාවේ මේ රටේ දරුවන්ට සහ තරුණේන්ට. මේක ජනතාව්‍යක්ත පරමුට ඔය අලු ැගිකුතුළයිඉන්න පැපොල්ලට ලොන්ත ජෙප්පෝ එක දන්නේ නෑ. ඒකයි ප්‍රස්දේ. ඒගාවට දැන් හදිසිේ මතක් වෙලා බටලන්දක් ජනත් කදා කරනවා. දැන් රනිල් වික්‍රම සිංහ බටලන්දෙී. මනිස්සු ගාතනය කර තරුණය ගාතනය කර කියලා කියනවා. දැන් අනුන් වතරදි චන්ද්‍රිකා ආවේ ඊගාව කාරණාව සමයි මේ බටලන් දෙෙන් හරනිල් වික්‍රමිසිංහ ගාතනය කරපු තරුණය ගැනහොයන්න. ඒවට දඩුවන් දෙඉන්න. දැම් මොකද කරේ බටලන්ද කොමිසමක් හැතුව චන්ත්‍රිකා. ඒ කොමිසන්වාර්තාවත් තරකන අධිරණයට ගිය රනනිල් වික්‍රමසිංහ චන්්‍රකාගේ පාලන කාලය තුළම රනිල් වික්‍රමිසිංහ ටලන්ද චෝදනාවලින් නිදොස් කොට නිදහස් කියලා අධිරනය තින්දුවක් දෙනවා. එඇැද කියන්ට එපා කවුරුත් ඒවා දේශපාන බලපෑම් කියලා. එන චන්්‍රිකා ජනාධීපති. ඒක ජැගාපු ජනතවිතතුරුණ චන්රිිගගේ පිටි පාස හිටියා. ඔය කයියක හන දිලාන් පෙරල්ලා දනස්සලා අපේ රුමල වගේ හැමකාම. චන්ද්‍රිකාගේ පිටිපස්ස ඉන්න කොට තමයි අධිකරන්නේ රනිල් වික්‍රම සිංහව නිදස් කොට නිදහස්රේ ටලන්ද චෝදනාාවේ. අපි කියනෝ පුළුවන්නම් ඔය බටලන්ද ගැන වැලලෙන උන්ට පුළුවන්න්නම් කිය පල්ලා, බටලන්ද චෝදරාවලින් අධි කරන්නේ හනිල් ි ක්‍රම සිංහෝ නිදහස්ොට නිදහස් කරපුයක නිදොස්කොට නිදහස්රක වැරදී කියලා. පුළුවන් කියන්න අද ජනතාවිිති පරමණේ කිසි කෙනෙක් රනිල් වික්ක්‍රමසිගේ ටලන්ද ගන කනතා කරන්නේ නායකෝ. පල්ලහායින්න අත දරුවටික විතරක් කතාගරවා උම එක දන්න නැතිහින්දා. දැන් අපිට කියන්න තියෙන කාරණාව තමයි මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය විනාස කරලා දැන් මිනිසු කියෙන දරුවන්ගේ අපල කාලේ ඇත්. රන් ර අපල කාාලය ඔහු අපල කාලයක් ඇවිත් ඒ අපල කාලයගෙනාවේ ඒ දරුවන්ගේ අපලය වනේ ජනතාමියුක්ති පරමුණ පොළුවන්නං ජනතමක්ති පරමුණත් රනිල් වික්‍රම සිංහත් මේ රටේ අධ්‍යාපනයට කරපු දේවල් සමපාත කරලා එකන එක ගලපල බැලුවොත් අපට කියන්න පුරුවන් ජනතාමක්තුවරමුණ හැමදාම උද්ගෝෂන වැඩවර්ජන මගින් මේ රටේ දරුවන්ගේ අනාගතය විනාස කරා දරුගේ අධ්‍යාපනය විනාස කරා ඉතිහාස පළමු වතාවට තමයි. මෑති ඉතිහාසය පළමු වතාවට තමයි, ජනතවියුක්ති පරමුණ නිසා තමයි එක්දා සමසි අසුනම අපස සාමාන්‍ය පෙළ විභාග කල්ගිය. ඊට පස්සේ කොරෝනා නිසා තමයි නැවත වතාවක් විභාග කල්ගිය. එනිසා අපේ කියන්නේ ජනතාාවිෘක්ති පරමණේ අපලය එම්මි දෙන්න. නං මේටේ මිනුස්සු බුද්ධිමත් දෙන්න ඕනේ. ජනතතාවියුක්ති පරමුණ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. හළේම ඒ අනාගතයේ කඩාකපල් කරපු එක එමන දරුවෝ මහපාරට කෙනල්ලා බිලිදීපු එක. සූරිය කන්ද වගේ තැන්වල වුණ ඒවා ඒ වගේම තව බොහෝ තැන්වල එදා දරුවෝ ජීවිතෙන් සමුගත්තා ජීවිතේ දුන්නා අද වෙනකොටත් සිද්ධවිමින් යන්නඒ එක හැබැයි රනිල් වික්‍රමසික ගත්තාහම. මේරටේ දරුවන්ගේට අධ්‍යාපන පෙළපොතනමිල්ලෙ දෙෙන වැඩසටන හැදවා. සිසු සුරක්සා හැදවා අධ්‍යාපන විද්‍යාපීයට හැදවා. පර්සද පාසල් හැදවා ජාතික පාසල් හැදවා, විශ්වවිද්‍යාල හැදවා තව බොෝදේ අධ්‍යාපනය වෙනුවෙන් කලාා. එකයන්නේ රනිල් වික්‍රම සිංහ බොහෝදේ දරුවන්ගේ දුප්පත් දරුවගේ අධ්‍යාපනය වෙනුවෙන් කරනකොට. ජනතාවමයක්තු පරමුණ ඒ දුප්පත්තකාව පාරටගෙනලා. පන්ති අරගලයක් පැනලා. උඹලා පේඩාවට පත්තු වනේ මහයුම් හොරකාපුොහිද ඒකට පාර්ටවරල්ලා කියෙලා මේ පන්තියට වරය ඇතු. එකතු වරලා. මේ පන්තිවෛරත්යක මහපාට කෙනනල්ලා මේරටේ දරුව බිලිදීපවක තමයි ජනතාවවික්ති පරමුුණ හැමදාම කළේ. නමුත් රනිල්විි ක්‍රමසිංහ වගේ මිනිහෙක්. හැමදාම කළේ දරුවන්ගේ දුප්පත් දරුවගේ අධ්‍යාපනයට අතධනයක. එකට වැඩපිිුලක් හදනයක. මේදක ගලපලා කෞදහරි කවුරුද ඇරදි කියලා තීන්දු කරගන්නවා ඇරන්න මේක දරුවන්ගේ අපල කාලයක් කියලා අහසට හූල්ලලා තේරුමක් නෑ. ඒක තමයි අද දවසේ වැඩීතියන්ගේ වගකීම වෙලා තියෙන්නේ. TV කෝපියෙක්ක යිස්කීම්